ආර්ථිකයේ බලශක්ති ස්වාධිකාරය පාවා දෙන රනිල්ගේ ඉන්දිය හොර ගිවුසුම්. එතකොට අපි මේක අරන් තියෙන්නේ ආර්ථිකය ඒ වගේම බලශක්තිය. මෙන්න මේ දෙක මේකේ තියෙන ස්වාධිකාරය එහෙම නැත්නම් ලංකාවට තියෙන අයිතිය ඉන්දියාවට පාවා දෙන්න උත්සාහ කරනවා රනිල් වික්‍රමසිංහල හොර රහසේ ගිහිල්ලා අස්සම් කරලා තියෙන ගිවුසුම් හරහා. ඉන්දියාව කරනවා මේක ලංකාවේ තියෙන දේශපාලනයට මැදිහත් වෙන්න නම් ඒ මැදිහත් වීම කරන්න පුළුවන් ආර්ථිකයේ වටලා ඒ තියෙන ආර්ථික තත්ත්වයන් පාවිච්චි කරලා ඒ තියෙන ආර්ථික තත්ත්වයන් අවබෝධ කරගෙන ඒ අවබෝධ කර ගැනීමත් එක්ක තියෙන අපහසුතාව තේරුම් අරගෙන ඒ දුර්වලතා තේරුම් අරගෙන ඒ දුර්වලතා මගින් ආර්ථික හරහා මැදිහත් වෙලා ඒ ආර්ථික හරහා දේශපාලනිකව මැදිහත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අපි පහුගිය කාලෙත් දැක්කේ අර අර්බුද කාලී තත්ත්වයන් තීද්දි ඉන්දියාව ඩොලර් බිලියන් 2.9ක් වගේ ප්‍රමාණයක් ලංකාවට දීලා දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා ඒ දුන්න එකේ උත්තර ටික දැන් ගන්න. මේ දුන්න එකේ ඵල ටික භුක්ති විඳින්න. එහෙම නැත්නම් ඒ දුන්න එකේ ඉන්දියාව දීලා දැන් ඵල භුක්ති විඳින්න දැන් ලංකාවත් එක්ක ගහන ගිවිසුම් ඩීල් ගහන්න පටන් ගන්න තියෙනවා. ඒතර අපි අපිට කියව ගන්න පුළුවන් එකක් මේක අපි හොර ගිවිසුම් කියලා අරගෙන තියෙන්නේ මත්තරම මේකේ මොකද්ද මේකත් එක්ක ගහලා තියෙන ගිවිසුම කියලා තාම ඇත්තටම හරියටම එළියට දාලා නැහැ. මොකද ඒක දන්නේ රනිල් වික්‍රමසිංහයි මෝදි විතරයි. ඒතර ඒක දාලා නැහැ තාම පාර්ලිමේන්තුවටවත්. පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒවා දැන් ක්‍රියාත්මක වෙමින් එවැගේම ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතකොට අපිට දැනට තියෙන ආරංචි එක තියෙනවා මේ ගිවිසුම හරහා අස්සම් කරන්න උත්සාහ කරන එක පැත්තකින් මේකේ නම විදියට ආරං තියෙනවා ජාතික හා කලාපීය කාර්මික හා බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය කියලා ගිවිසුමේ නම තියෙනවා. එතකොට මේ ගිවිසුම තමයි අස්සම් කළ තියෙන ගිවිසුම් හතරක් විදියට. ඊට පස්සේ මේ හරහා දැනට ආරංචි වෙලා තියෙනවා ඉන්දියාව හරහා ලංකාවට පෙට්‍රෝලියම් නලයක් ටෝලින් නලයක් ඒ වගේම බහු නිෂ්පාදිත නලයක් ලංකාවට ලංකාව ඉන්දියාව හරහා දාන්න. ඊට අමතරව ත්‍රිකුණාමල වරාය ඒ වගේම ත්‍රිකුණාමල වරාය හා කොළඹ අවත ඉන්දියාවට දෙන්න හදනවා සංවර්ධිත කලාපයක් බවට පත් කරන්න. ඊට අමතරව ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය කරන්න. ඒ වගේම ලංකාවේ ඉන්දියාව එකට සම්බන්ධ කිරීම සඳහා කරන මැදිහත් වීම කරන්න තියෙනවා කියලා මේ ආරංචි මාර්ග මගින් ඒ වගේම ඇවිල්ලා තියෙන තොරතුරු මගින් කරුණු පැහැදිලි වෙලා තිනවා. ඊට අමතරව ගත්තට පස්සේ ලංකාව තුළ හයිඩ්‍රෝකාබන් ගවේෂණය කිරීම සඳහා කර්මාන්ත ශාලාව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අස්සම් කරලා තියෙනවා කියලා දැනට ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාව තුළ අර UPI වගේ ගිණුම් විවෘත කරන්න සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ තියෙන මුදල් සංචිතයන් එහෙම නැත්නම් ඉන්දියාවේ තියෙන ඒ මුදල් ලංකාව තුළ එකට පාවිච්චි කිරීම සඳහා කරන ගිවිසුම් අස්සම් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඒකාබද්ධ සත්ව පාලන ගිවිසුම් අස්සම් කරලා තියෙනවා කියලා. එතකොට ඒ වගේම බලශක්ති මධ්‍යස්ථාන ගොඩනගන්න සාකච්ඡා ආරම්භ තියෙනවා කියලා දැනට ආරම්භ වෙලා තියෙනවා මේ ගිවිසුම් හරහා. පහුගිය කාලේ අපි දැක්ක දැනටත් ගත්තට පස්සේ ලංකාවේ තියෙන දකුණේ ඉඳන් උතුරට ගත්තට පස්සේ කොච්චර ප්‍රමාණයක් ලංකාවට අයිතිද කොච්චර ප්‍රමාණයක් පිටරට වලට දීලා තියෙනවද කියලා අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. හම්බන්තොට ගත්තට පස්සේ හම්බන්තොට වරාය ඉඳන් හම්බන්තොට වරාය චීනෙට දීලා තියෙනවා. අපි එන්න තියෙන අර හයිවේ පද්ධතිය ආයෙ නැවත 99 අවුරුදු වලට බදු දීලා තියෙන්නේ චීනෙට. ආයි කොළඹට ආවට පස්සේ අර තියෙන පෝට් සිටි දීලා තියෙන්නේ චීනෙට. ආයි උතුරු ජැටි නැගෙනහිර ජැටි කියලා චීනෙට මේ ඉන්දියාවට දීලා තියෙනවා. ආයි ගත්තට පස්සේ අපේ බලශක්තිය තියෙන අර LNG වගේ විදුලි බලාගාර ඇමරිකාවට දීලා තියෙනවා. ආයි ගත්තට පස්සේ අර ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට ලියලා දීලා තියෙනවා. මෙන්න මේ විදියට ගත්තට පස්සේ හැම එකක්ම ආයි කොළඹ වගේ ගත්තට පස්සේ අර සෙලෙන්දිවා කියන සමාගම් හරහා කොළඹ තියෙන අර පරණ ගොඩනැගිලි ඒ වගේම බිල්ඩින් ඉඩම් ටික ඒ සෙලෙන්දිවා වගේ සමාගම් වලට විකුණන්න කටයුතු කරලා තියෙනවා. ඒතර මෙන්න මේ විදියට ගත්තට පස්සේ ලංකාවට චීනය ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් මැදිහත් වෙන අවස්ථා දැකලා පහුගිය කාලේ දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා ලංකාවේ වරායකුත් හැදුවා. එහෙම මැදිහත් වෙලා ඔන්න මේ හදලා අපිට දැන් එන්න පුළුවන් ඉදිරියට හයිවේ පද්ධතිය හදලා තියෙනවා. මාර දියුණුවක් තියෙන කියලා තියෙනවා. හැබැයි අපි දන්නෝ ඒ දියුණුව එද්දී තවත් ඒ වගේම රටවල් වල මෙන්න මේ ප්‍රොජෙක්ට් එකම චීනය කරනවා. ඒක තමයි අර සර් කලින් මතක් කරේ අර මියන්මාරේ වගේ රටවල් වල ඒ වගේම තායිලන්තයේ වගේ රටවල් වල පාකිස්තානයේ වගේ රටවල් වල බංගලාදේශයේ මේ හැමතැනම මෙන්න මේ වගේ මේ සැලැස්මම මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒතොර ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දේවල් ලංකාව තුලට එන්නේ. ඊට පස්සේ දැන් ආර්ථික මෙන්න මෙහෙම මැදිහත් වෙද්දී දැන් රටවල් දිහා බැලුවට පස්සේ අපි දකිනවා දැන් එක පැත්තකින් උත්සාහ කරනවා චීනය වගේ රටවල් ඇමරිකාවේ තියෙන ඩොලර් කියන මුදල් සංචිතය තමයි දැන් රටවල් වල ප්‍රධාන මුදල් සංචිතය විදිහට පාවිච්චි වෙන්නේ. ඒතකොට මෙන්න මේක පරාජය කරන්න චීනය
हाँ इंडिया वातर लोकु बराबर या तिब्बत इधर ही टेन चीन हाँ इंडिया वाके रटवाल एकतु वेला अमेरिका वे तीन आर्थिक वट्टा ने डॉलर ये वट्टा ने ये बनुवट वेना मुदल संचित रटवाल तुले पाविच्ची करने लोकु में दिया तीमा करने तो अपेटा ने एक प्रतिपाल या किधर दमाय यार लंका वे तुले इंडिया वे मुदल गानो देनु एम नतंग इंडिया वे मुदल पाविच्ची करने विधि टे अर सैलसुम अरगने अभी लती है अभी देख कदम पेट्रोलियम नालाबा के देवल हादला लंका वे ඉන්ධන ගේන්න මැදිහත් වෙද්දී අපිට හිතෙන්න පුළුවන් හරි එහෙනම් ලංකාවයි ඉන්දියාවයි අතර දැන් පෙට්‍රෝලියම් නලා දාලා එහෙම ලංකාවට ගෙයිදී අපිට අඩුවට තෙල් ගන්නත් පුළුවන් මාර වාසියක් තියෙන්නේ ඒතර මේ අර නැව්හර හරි වෙන ක්‍රමහර හරි තෙල් ගේන්න දෙයක් නැහැ ලංකාවටම නල පද්ධති මගින් තෙල් අරගෙන එනවා කියලා හැබැයි මේවා කොවිලෙවත් අපිට අඩුවට දෙන්නේ නැහැ මෙන්න මේ විදිහට මැදිහත් වෙන එකත් එක තමයි අපි කියන්නේ ලංකාවේ තියෙන අර බලශක්තිය එකනේ රටක දැන් තියෙන රටක් තුල තියෙන පාලනය තුල එහෙම නැත්නම් රටේ තියෙන තත්ත්වයන් එක්ක රටක් වැටෙන්න අපි දැක්ක පහුගිය කාලේ 2021 වර්ෂයේදී මේ රට වැටෙන්න ප්‍රධානම හේතුව තමයි කන්න බොන්න නැති එකම විතරක් නෙවෙයි ඒකට ප්‍රධානම හේතුව උනේ එක පැත්තකින් තෙල් ටික නැති වුණා විදුලිය නැති වුණා ඒ වගේම ඉන්ධන නැති වුණ එකත් එක්ක ඒ වගේ ගෑස් වගේ තියෙන බලශක්තියින් නැති වුණ එකත් එක්ක යම් විදියකට මේ තියෙන බලශක්තිය වෙනත් රටකින් ගන්නවනම් එහෙම නැත්නම් වෙනක් රටක් තුලින් අපි කිමු ඉන්දියාව කියලා ඉන්දියාවගේ රටක් තුලින් මෙන්න මේ තියෙන බලශක්තිය ඉන්දියාවට උරා ගන්නවනම් ඉන්දියාවයි ඒකේ බලය ලබා ගන්නවනම් ලංකාවට තීරණය කරන්න වෙනවා එහෙම නැත්නම් ලංකාවට තීරණය කරන්න වෙනවා ඒ ඉන්දියාවගේ රටකට යටත් වෙලා ඉන්දියාවගේ රටක් කියන දෙයක් අහලා ජීවත් වෙන්න වෙන වටපිටාවක් නිර්මාණය වෙනවා ඒතර මේකදී අපි දකින්නේ මේ තියෙන පාලකෙන් අපි කිව්ව රනිල් වික්‍රමසිංහල මේක උසුම් මස්සම් කරන්න එහෙම නැත්නම් පහුගිය කාලේදී එක එක ප්‍රොජෙක්ට් ගෙනාවට පස්සේ චීන ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් එක්ක ගිවිසුම් අස්සම් කරේ එයාලට තියෙන අවුරුදු 5ක සැලසුම. අපි දකිනවා අවුරුදු 5ට එහා ගියපු සැලසුමක් එක්ක මේ රටවල් වලට මැදිහත් වෙන්න ඕනි කියලා. දිනුව ගැන හිතලා අවුරුදු 5ක සැලසුම් එක්ක එයාලා ඉන්න කාලේ කොහොම හරි ගොඩ දාලා යනවා එහෙම නැත්නම් ගොඩ දාගෙන ඉන්නවා කියන සැලසුමත් එක්ක මේ රටවල් එක්ක ගිවිසුම් අස්සම් කරන්න පටන් ගත්තට පස්සේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වටපිටාවක් ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන තියෙන ලංකාව තුළ තියෙන යම් විදිහකට ජාතික සම්පත් ටික රටවල් වලින් රටට අහිමි වෙන අවස්ථාවක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේවට විරුද්ධ වෙන්න ඕනේ කියලා. ඒතකොට මෙන්න මේ මේවට පරාජය කරන්න ඕනේ කියලා අපි කියන්නේ. රනිල් වික්‍රම විකුණන්න කියලා පනතක් දැම්මත් ඒකත් පාර්ලිමේන්තුවේදී සම්මත වෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ විසඳේ කියලා. ඒ නිසා අපි කියනවා අර තස්තවාදී වැලැක්වීම පනත් කියලා රටේ ඉන්න ජනතාව මර්ධනය කරන්න. තස්තවාදී වැලැක්වීම පනත් අපි හිතනවා එනම් මෙච්චර කාලයක් ආර්ථිකය කොල්ල කාපු ඒ වගේම මේ රට සම්පූර්ණ අගාධයට ඇදලා දාපු පාලකයෝ තමයි අපි හිතන්නේ රටේ ඉන්න ජනතාවගේ පැත්තෙන් ගත්තට පස්සේ තස්තවාදී. ඔවුන්ට තමයි මේ පනත් මේ පාවිච්චි කරන්න. හැබැයි මේ තියෙන ප්‍රශ්න කියන මිනිස්සුන්ට මේව පාවිච්චි කරන්න උත්සාහ කරනවා නම් අපි හිතනවා ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත් වීම මේව පරාජය කරන්න අපි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය